ගෞරවනීය අරහතුන් වහන්සේ මම මේ ප්‍රශ්න අහපු අයගේ දැනගැනීම සඳහාත් එක කියන්නේ මම හරියටම මේ අවුරුද්දේ වෙසක් පොය දවසේ උදේ 5:30 අතර හිරිවැඩුන්නේ හිටියා ඒ වෙලාවේ එතන තිබුණු සෞම්‍ය කාලගුණයයි ඒ වගේම මම ඒ වෙලාවේදී ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකට මම සර්ච් කරා ටෙම්පරේචර් ඉන් බිහා කියලා එතකොට වැටුනේ සෙන්ටිග්‍රේඩ් අංශක 40යි සෙන්ටිග්‍රේඩ් අංශක 40 එහෙ 40 වෙනකොට අපේ සෞම්‍ය පරිසරයත් එක්ක බලනකොට එහෙ මිනිසුන්ට එළියේ බහින්න බෑ මම හුඟක් අයට ඔය කතා කරන අයට කියලා තියෙනවා එන්න අපි යමු වෙසක් මාසේ වෙසක් පොය දවසට දඹදිව වන්දනාවේ යන්න එන්න කියලා කිසිම කෙනෙක්ගේ අභියෝගය බාර ගන්න නැහැ කිසිම වන්දනාකාරයෙක් වෙසක් මාසෙට කාවට කියන්නේ නැහැ මොකෝ මැරෙන්න ඉඩ තියෙනවා යන්න බෑ ඉන්න බෑ එළියේ එකයි යන්නේ වෙසක්ට එකයි යන්නේ කියන්නේ ඔය ඕන වන්දනාකාරයෙකුට ඉන්දියාවට වෙසක් මාසේ පස්වෙනිද මැයි මාසේ 5 දවස්වල යන්න බෑ මම මුදල් ගෙවන්නම් කියලා කතා කරලා තිනෝ කිසිම කෙනෙක් බාර ගන්න නැහැ ඒ නිසා තව කෙනෙක් අර කාලාමා සූත්‍රයේ විදියට තව කෙනෙක් කිව්ව පමණින්ම බාර ගන්න නැතුව ඔබම සර්ච් කරන්න ඔබම යන්න ඊළඟ වෙසක් පොය දවසට හිරිවැඩුනට ඔබ යන්න ඔය දෙපොළටම පුළුවන් නම් ගිහිල්ලා ඔබම එදා සර්ච් කරන්න බිහාර ටෙම්පරේචර් ඉන් බිහාර කියලා ගහපු ගමන් එනවා සියල්ල හරිම ප්‍රත්‍යක්ෂ දෙයක් මේ එහෙම දෙයක් තියෙද්දී අපි අන්ධබක්තියෙන් මේ වන්දනා නඩකාරයෝ කියන කියන දවස්වලට කියන කියන පූජා කරලා යන්න තරම් මෝඩ රැලක් අස්සේ ඔබ එතරම් බුද්ධි සම්පන්න නිසා ඔබ මාර්ගය හොයාගත්ත කියන එක මම ප්‍රත්‍යක්ෂව පැහැදිලි කළා දෙන්න කැමති මේ දහම ඔබට ලැබුණේ ඔබේ පුබ්බේදගත මුංචිතාවේ නිසා කියලා ඔබ වහන්සේ සුපත් වේවා හොඳයි එහෙනම් අපි එහෙමනම් මේ ධර්ම සාකච්ඡාවයි දේශනාවයි සියලු දේ අදට අවසන් කරනවා